Sammāsambuddhassa Namo tassa Bhagavato Arahato Sammāsambuddhassa Namo tassa Bhagavato Arahato Sammāsambuddhassa Iti bhido bhagavā arahaṁ Sammāsambuddho Vidyā Sarṇena saddhiṁ pañca sīlaṁ dhammaṁ sādukaṁ surakkhitaṁ pacca appamādena sampasabbhe bhayā upasamentu te saṅkhattvā saṅgaratanaṁ osadaṁ uttamamangalaṁ rakkhantu sabbadevatā sabbasaṅghānubhāvena sadā suddhivantu Akkattayakkabhūtānam pāpakkānivāraṇātā puṇyaṁ taṁ anumoditvā ciraṁ rakkhantu desanaṁ ākārakṣā ca bhummaṣṭhā devānāgā mahiddhikā puṇyaṁ taṁ anumoditvā yajantu sabbalokonaṁ māte bhavatvandanāya bhūtīgāya ඒ වගේම මේ බාර ගන්නා වැඩකට වැඩකට කොටස සා සාර්ථකව කර ගන්නට ඉයන් මහන්සියගේ ආශිර්වාදයේ බහුලව ලැබෙන්නට අපි ආඥා ඉතු සාන්තෝ දේවි ස්වාමීනි අපේ දිව්‍ය ආලෝකයෙනි මේ සාදයෙන් ත්‍රිවිල් පාතේනි දයාවිනු දේවි ස්වාමීනි දයාබර අපේ ස්වාමීනි වාඩින වාසුදේ සමගද මිනිසෙක් වාසීල් බැඳීම මහත්මයන් වන පියාණෝරු පුත්‍රයන් සුදාන වාසීවාද ආරක්ෂා කරන සිය රෝබාම් දාම්පත්‍යම් විද්‍යාම් සදීමකේ පුත්‍රේ මේ අවස්ථාවේදී උත්තලම ප්‍රාදේශීය මහලේකම්වරයා හැටියට වැඩ බාර ගන්න ලබන අපේ සම්පත් විශේෂ කරමැතුමනි පින දිගට අනුශාසනා කරන්න කාලේ නෙවෙයි සම්පත් විශේෂ කර මහත්මයා කාලයක් මේ දිස්ත්‍රික්කයේ නොඑක් ආයතනවල සේවය කළා ඒ අතර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා හැටියට මෙම ස්ථානයේ නැත්නම් මේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීර්ඝ කාලයක් කටයුතු කරන්නට යෙදුණා එසේ යෙදිලා එතුමා කලින් ගල්ගමුව ප්‍රදේශයේ ඉඳලා තමයි පුත්තලමට අපිට සම්බන්ධ කරගන්නට පුළුවන්කම ලැබුණේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ මම හිතනවා ආදේශීය මහලේකම්වරුන් කීප කොළක් ආවගියා කටයුතු කළා ඒ හැම අවස්ථාවකදීම මෙතුමා තමයි සියලු කටයුතු ආවරණය කරන්නට යෙදුනේ ක්‍රියාත්මක කරන්නට යෙදුනේ සියලුම ජනතාව පුත්තලම කියලා කියන්නේ බහු ආගමික බහු ජාතික ප්‍රදේශයක් හැටියට සියලු දෙනාම සම්බන්ධ කරගෙන බොහොම ඕනෑකමින් උනන්දුවෙන් ඒ කටයුතු සිද්ධ කරන කෙනෙක් සිද්ධ කරපු කෙනෙක් ඉදිරියටත් ඒ කාර්යය හොඳින් සිද්ධ කරන්නට අවශ්‍ය ශක්තිය ආශිර්වාදය තමයි දැන් මේ අවස්ථාවේදී මේ ආරම්භක මොහොතේදී ලබා ගන්නට යෙදුනේ ඒ ඔසේ මා හිතනවා මා දකිනවා සියලු මහා සංඝරත්නය වෙනුවෙන් ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් වගේ එතුමා මම සහභාගී වෙලා තියෙන මොකද කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මා දාපේ ඉන්නේ මේ මගේ මුදායක මහත්මයා ඊළඟට ඒ නෝනා මහත්මිය වර්තමානයේ විදුහල්පතිවරියක් අපේ දාම්පාසලේ
ආචාර්ය බව මහත්මියක් ඒ ඔස්සේ විශේෂ සම්බන්ධතාවය තුළ කටයුතු කරන්න නිරන්තරයෙන් විහාරස්ථානයට ගිහිල්ලා ඒ කටයුතු වලට සහසම්බන්ධ වෙනවා. ඒ වගේම නොයෙක් දේ පිළිබඳව කතා බහ කරනවා, වාදන ශාසන උපදෙස් ලබා ගන්නවා. තාමත්ම නිහතමානීව කාර්යසූරව කටයුතු කරන කටයුතු කරන්නට පුළුවන්කම තිබෙන තවත් දීර්ඝ කාලයක් දිවියට කටයුතු කිරීමේ හැකියාව තිබෙන පින්වත් මහත්මියෙක් හැටියට අපි හඳුනාගෙන තිබෙන්නේ. ඒ ඔස්සේ මේ තත්වයට ප්‍රාදේශීය මහලේකම්වරයා හැටියට පත්වීම පිළිබඳව අපේ ප්‍රසාදය දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් වගේම අපේ ප්‍රදේශය වෙනුවෙන් අපේ විහාරස්ථානය වෙනුවෙනුත් අපි පුද කරනවා මේ අවස්ථාවේදී තුමාට ඉදුක් නිරෝගී සුවපත්භාවය සැලසියා බොහෝ සේවාවන් සිදු කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා ගන්න හේතු වේවා කියලා කොමල්ලාට උත්තලමේම කටයුතු කරන්නට නෙවෙයි තවත් ස්ථාන තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්නට ඉදිරියේදී හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට බුද්ධ ආදී තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය තුලින් සියලු දෙවි දෙවිතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් සියලු යහපත උදා වේවා, සියලු කටයුතු සඵල වේවා. දේශේකර මැතිතුමනි, ඒ වගේම සහකාර දේශික ලේකම්තුමියනි, ඒ වගේම පැමිණ සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේම අවසරයි. හිටපු ප්‍රාදේශ සභා ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවසුවා වගේ බොහොම හොඳ බෞද්ධ දායක මහත්මයෙක් හැටියටත්, ඒ වගේම විශේෂයෙන් පරිපාලන සේවයේ නියුතු වසර ගණනාවක අත්දැකීමක් ඇති පළපුරුද්දක් ඇති ප්‍රාදේශීය ලේකම්වරයෙක් අපිට ලැබීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම සතුටු වෙමි. විශේෂයෙන් පුත්තලම වගේ ප්‍රදේශයක් ගත්තහම අන්‍යාගමික අනිකුත් ජාතිකීන් රාශියක් ජීවත් වෙන පරිසරයක් තමයි අපේ පුත්තලම ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම දැකලා තියෙනවා එතුමා සහකාර ප්‍රාදේශීය ලේකම්වරය හැටියට කටයුතු කරන අවධියේ තමන් නිවැරදිව කාටත් පක්ෂපාති නොවි එතුමා කරපු සේවය පිළිබඳව අපිට වසර ගණනාවක පළපුරුද්දක් තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා එතුමා නැවත වතාවක් මේ ප්‍රදේශයේ ඉඳගෙන ප්‍රාදේශීය ලේකම්වරයා කියන තනතුරේ ඉඳ මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට එතුමගින් විය යුතු සේවාව හරියට ඉෂ්ට සම්පන්න වෙයි කියන කාරණාව. ඒ වගේම එතුමා පැහැදිලිවම දන්නවා එතුමයි මමයි පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවේ එකම කාල වකවානුවක. ඉතින් ඒකත් ලොකු සතුටක් මං හිතන්නේ මේ ප්‍රදේශයේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා, එතුමා මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා වෙනවා. පරිපාලනයයි දේශපාලනයයි වෙන්වෙන්ව තිබුණත් එකතු වෙච්ච අවස්ථාවක්, මිත්‍රයෝ දෙන්නේ විදිහට එකතු වෙච්ච අවස්ථාවක්. නමුත් එතුමගේ අපේ දේශපාලනයේ මම හිතන්නේ රාජකාරී අතරේ ලොකු වෙනසක් තියෙනවා. එතුමට දේශපාලන ભેදයක් නැහැ. විශේෂයෙන්ම පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත්, දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා හැටියටත් අපි මේ වගකීම හරියට ඉෂ්ට කරගෙන යනවා. එතුමත් මේ වගකීම හරියට ඉෂ්ට කරගෙන යනවා. ඉදිරියේදී මම හිතන්නේ දේශපාලන බලපෑමක් අපිනුත් නැහැ. එතුමට ප්‍රශ්නිකුත් නැහැ, ගැටලුවකුත් නැහැ, සමහරක් හිතන්න පුළුවන්. නමුත් මම ඇත්තටම සතුටු වෙනවා එතුමා අද මෙතන මේ ප්‍රාදේශීය ලේකම් පුටුවේ ඉඳලා හෙට මේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා දක්වා ගිහිල්ලා අනාගතය තුළ රාජ්‍ය අමාත්‍යාංශික ලේකම්වරයෙක් දක්වා යන්න එතුමට අවස්ථාව ලැබෙනවා නම් ඒක තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී මට මගේ හැඟීම් අනුව මට තියෙන ආසාව කියන කාරණාව මතක් කරමින් මේ ප්‍රාදේශීය ලේකම් පුටුවේ ඉඳලා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අනිකුත් ආගමික නායකයින්ටත් ඒ ජාතීන්ටත් සමබරව කටයුතු කරයි කියන බලාපොරොත්තුව එතුමා මෙච්චර කල් කරපු
ක්‍රියාදාමය ඉදිරියට ගෙනියයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. එතුමට මේ අවස්ථාවේදී සුභාශිංසනේ පින්නමනවා. බොහොම ස්තුතියි.